සුබ දවසක් සියලුම දෙනාට ග්‍රාමීය නිලධාරී විභාගයට මේ වෙනකොටත් ඇඩ්මිෂන් අවිල්ලා ඉවරයි 95%කටම අද අපි කතා කරන්න යන්නේ අද නොවැම්බර් 20 23 නොවැම්බර් 24 අදින් පටන් දවස් 7යි විභාගයට තියෙන්නේ මේ 7 සඳහා සූදානම් වෙන්නේ කොහොමද ඒකට ඔයාට දෙන ටයිම් ටේබල් එක සහ අපේ ගෲප් වල අපි වැඩ කරගෙන යන ආකාරය තමයි දැන් මේ කතා කරන්න යන්නේ. ඒ නිසා මේ විනාඩි කීපය අනිවාර්යෙන් අහගන්න මේ විදියට මහන්සි වුණොත් අනිවාර්යෙන් විභාගය කොට දාගන්න පුළුවන්. right. එහෙනම් ග්‍රාම නිලධාරී ග්‍රාම නිලධාරී විභාගය අපි දැන් මේකට කියමු නොවැම්බර් ටයිම් ටේබල් right එතකොට අපිට තව මෙන්න මේ සඳහා දින ඉතිරි වෙලා තියෙන මෙන්න මේ විදිහට ඔයා හොඳට බැලුවොත් අපිට තියෙනවා දවස් 25, 26, 27, 28, 29, 30 එතකොට මෙතනින් නොවැම්බර් ටික ඉවරයි. මෙතනින් පස්සේ දෙසැම්බර් මාසය දෙසැම්බර් 1 තියෙනවා right. එහෙනම් ඔයාට ලැබෙන වැදගත්ම දවස් දෙක මේ දෙකෙන් මොකක්ද කියලා මං කිව්වොත් ඔයාට ලැබෙන වැදගත්ම දවස් දෙක මෙන්න මේ 25 සහ 26 මේ දවස් දෙක ආයි එක්සෑම් එකට කලින් කවදාවත් එන්නේ නැහැ. ඒ කියන්නේ 25 කියන්නේ සෙනසුරාදා දවසක්. ඔයාට අවසන් වශයෙන් වැඩ කරන්න පුළුවන් නිමාඩු දවස් දෙක තමයි 25 සහ 26. හෙට සහ අනිද්දා. අපි ගෲප් වල හෙට සහ අනිද්දා විශාල වශයෙන් ලොකු වැඩ කොටසක් කරනවා. නොමිලේ සියල්ල කරන්නේ කැමති කෙනෙකුට සම්බන්ධ වෙලා වැඩ කරගන්න පුළුවන්. ආර්ථික අපහසුතාව තියෙන ක්ලාස් යන සල්ලි නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන් සම්බන්ධ වෙලා වැඩ කරගන්න අතාරින්න එපා. ක්ලාස් යන්න පුළුවන් කට්ටිය ක්ලාස් යන්න. කිසි කමක් නැහැ. අමාරු කට්ටිය වෙනුවෙන් තමයි මම මේ හැමදේම කරන්නේ. right. ඒතර ඔක්කොම නොමිලේ කරන්නේ. දැන් මේකේ අන්තර්ගතය සහ මේ වැඩපිළිවෙල කෙරෙන ආකාරය අපි සරලවම කතා කරමු. එතකොට ඔයාට කැමති දවස් මේකට වෙන් කරගන්න පුළුවන්. ඔයාට මේක සම්බන්ධ වෙන්නේ කොහොමද? ඔය සම්බන්ධ යුත්තේ කවද්ද කියන එක වට තේරුම් ගන්න පුළුවන්. right කෙනෙකුට අවශ්‍ය නම් දින 7ම යොදා ගන්න පුළුවන්. මෙතන තියෙන්නේ දවස් 7යි. හරිද? ඒතර ඊට අමතරව ඔයා මේ වෙනකොට දැන් ග්‍රාම නිලධාරී දාලා ගොඩක් කලනේ ජොබ් එකක් කරනවද නැද්ද කියලා අනිවාර්යෙන් දැම්ම ගිහලා කමෙන්ට් එකක් දාලා ඉන්න. ජොබ් එකක් කරනවා එහෙම නැත්නම් ජොබ් එකක් කරන්නේ නැහැ. ඔන්න ඔක කමෙන්ට් එකක් දාලා ඉන්න. එතකොට මට මේ කරන වැඩපිළිවෙල තව මොනවද වෙනස් කරගන්න පුළුවන් වැඩි පිටිසක් කොහොමද ඉන්නේ එතකොට තව මේකට තව වැඩිපුර දෙන්න පුළුවන්ද ඔයාට දේවල් තව කාලේ කැප කරන්න පුළුවන්ද කියන එක මට තීරණය කරගන්න පුළුවන් ඔයාගේ කමෙන්ට් එක මත ජොබ් එකක් කරනවා ජොබ් එකක් කරන්නේ නැහැ කියලා අනිවාර්යෙන් දැන් ගිහලා කමෙන්ට් එකක් දාලා එන්න. right මේ වැඩපිළිවෙල සිද්ධ වෙන්නේ මෙහෙමයි අපි 25 සහ 26 යන නිවාඩු දවස් දෙකේ හොඳද මේ නිමාඩු දවස් දෙකේ අනිවාර්යයෙන්ම පේපර් 6ක් කරනවා ඒ කියන්නේ මේ දවසට 3යි එතකොට හැමදාම IQ එකයි සිංහල එකයි GK එකයි හොඳද මේකෙත් ඒ විදිහටමයි IQ GK සිංහල හරි එතකොට මේ දවස් දෙකේ IQ papers දෙකකුයි සිංහල papers දෙකකුයි GK papers දෙකකුයි ඇතුළුව paper 6ක් අනිවාර්යයෙන්ම අපි කරනවා. හරිද? ඊට අමතරව මේක අවසන් වෙනකන් අහන්න ඉතා වැදගත්. ඊට අමතරව අපි 27 වෙනිදා IQ paper එකයි සිංහල එකයි කරනවා. හොඳද? 28 වෙනිදා IQ එකයි GK එකයි කරනවා. ඔයාලට මම මේ කරන්න ඕනේ වැඩ පිළිවෙල හරියටම දෙනවා. හොඳින් අහගන්න මේ විනාඩි කිහිපය ඉතාම වැදගත්. හොඳද? ඊළඟට 29 වෙනිදා ආයෙත් අපි IQ එකයි සිංහල එකයි කරනවා. හරිද? ඊළඟට 30 වෙනිදා නැවතත් අපි කරන්නේ IQ එකයි GK එකයි. හරි. එතකොට පළවෙනිදා මොකද්ද කරන්නේ? පළවෙනිදා කරන්න තියෙන්නේ අපි දැන් මහන්සි වෙලා ඉන්නේ සෑහෙන්න. ඒ නිසා අපි පළවෙනිද උදේ ඉඳලා කොච්චර මහන්සි වුණත් අතාරින්නේ අවසාන මොහොත වෙනකන්. නැවත පළවෙනිදා IQ එකයි GK එකයි සිංහල එකයි කරගෙන යනවා. එතකොට මේ පළවෙනිදා මේක ඇවිල්ලා සිකුරාද දවසක් වැඩ. මෙන්න මේ පළවෙනිදා අපි සිංහල වලට අදාළ ලිපි, එතකොට සාරාංශකරණය, එතකොට ලේඛන, එතකොට රචනා, එතකොට අපිට එයි කියලා හිතන හැමදේම කොහොමද කියන එක, එතකොට සංක්ෂිප්ත කරන කොහොමද කියන එක හරි සාර්ථකව ලියුම් ලියලා කතා කරලා යනවා. අන්න ඒකම මෙන්න මෙතන 26 වෙනි ඉරිදා කරන්නත් මම බලාපොරොත්තු වෙනවා. මොකද ඉරිදා දවසක් හම්බ වෙන අපිට අවසාන දවස තමයි 26 වෙනි ඉරිදා. මොකද මෙන්න මේ පළවෙනිදා කියන දවස සිකුරාදා දවසක්. සමහරු එදත් වැඩට යන්න ඉඩ තියෙනවා. මම ආයිකුවේ කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාලා එන්න. මට ඒක ඉතා වැදගත්. ජොබ් එකක් කරනවද නැද්ද කියන එක කමෙන්ට් කරලා එන්න. එතකොට සිංහල ටික මෙහෙම කරලා ඔයා දෙවෙනිදා උදේ එක්සෑම් එකට යන ගමන් GK ටිකක් බලබල යන්නේ. හරි? GK ටිකක් බලබල ගිහිල්ලා එක්සෑම් එක ගිහිල්ලා ලියලා එනවා. අපිට එක්සෑම් එක මොනවා වෙයිද නැද්ද කියන එකට වඩා ඒ වෙනුවෙන් අපි වෙනුවෙන් කරන්න තියෙන කාලේ කොච්චරට කැප කරන්න පුළුවන්ද කියන එකයි වැදගත් වෙන්නේ. හොඳ ඔයා කරන කැපකිරීම මත ඔයාට මේක හැම රිසාට් එකක්ම තීරණය වෙනවා. හරි? එතකොට මේවා සම්බන්ධ කරගන්න දැන් මොකද්ද කරන්න පුළුවන්? මගේ WhatsApp group එකක් තියෙනවා. ඒකට සම්බන්ධ වෙලා වැඩ ටික කරගන්න. ඊළඟට Telegram group එකක් තියෙනවා. මේකෙන් පරණ papers ඔක්කොම ගන්න පුළුවන්. හොඳද? දැනට ඒක WhatsApp group එක full 1025යි. අනිත් එක තව සීමිත සංඛ්‍යාවක් තමයි බැඳෙන්න පුළුවන්. මොකද group දෙකකින් මම මේක නවත්තන්න හිතාගෙන ඉන්නවා. තුනක් හදාගත්තොත් හරි අමාරු වෙනවා. එතකොට Telegram එකේ මේ වෙනකන් කරපු හැම paper එකක්ම ගන්න පුළුවන්. PDF අවශ්‍ය නම් ඇති වෙනකන් ගන්න පුළුවන්. GK සියල්ලම ගන්න පුළුවන්. අද ඉඳලා එක දවසක්වත් නිමාඩු නැහැ. මැරිගෙන වැඩ. තව පොඩි ඉල්ලීමක් කරන්න. job එකක් කරන කෙනෙකුට පුළුවන් නම් මේක ඔයාගේ ජීවිතයට කරන හොඳ කැපකිරීමක් සහ හොඳ ආයෝජනයක්. හොඳ අවස්ථාවක්. හොඳද? ඒ නිසා ජොබ් එකට සතියක් නිමාඩු දාලා හරි නොගිහින් ඉඳලා හරි පුළුවන් උපරිමය මේකට මහන්සි වෙන්න. ඔය ජොබ් හැමදාම කරන්න හම්බෙන්නේ නැහැ. ප්‍රයිවට් තැනක පොඩි ජොබ් එකක් නම් කරන්න. හොඳද? එතකොට මේකෙන් රට වැසියන්ට සහ අපි මිනිස්සුන්ට සේවයක් කරන්න පුළුවන් ලොකු තනතුරක්. හොඳද? එතකොට ඔයාට මිනිස්සුන්ට සේවාවක් කරනවා වගේම ඔයාගේ අනාගතය හදාගන්න එක, ඔයාට වටිනාකමක් ගෙන දෙන එක සම්පූර්ණම මේ ජොබ් එක මත තියෙනවා. එනිසා මේ ජොබ් එක පාස් වෙන්න පුළුවන් උපරිම දේවල් අපි කරමු. මහන්සි වෙලා වැඩ කරමු. උනන්දුවෙන් වැඩ කරමු. උපරිම කාලය මේකට වෙන් කරමු. හරි. එතකොට වැඩපිළිවෙල 25 26 කියන දවස් දෙක අපිට ඉතා වැදගත්. ඒ කියන්නේ හෙට අනිද්දා මැරිගෙන වැඩ කරන දවස් දෙකක්. 25 26 කියන්නේ මැරිගෙන වැඩ කරන දවස් දෙකක්. ඒක මතක තියාගන්න. ඉතිරි දවස් ටිකත් ඒ විදිහම තමයි. හොඳ උපරිමයට ගණන් හදනවා. උන්න ගණනකම් ගණන් හදනවා, සිංහලල කරනවා, GK කරනවා. හොඳද? ඊළඟට ඔයාට පුළුවන් නම් ඔයා මේ විදිහට කරගන්න. මේ වෙනකොට ඔයාගේ දැනුම් මට්ටම කොතනද කියන එක තීරණය කරගන්න බෑනේ. ඔයා වැඩ කරලා තියෙනවද නැද්ද කියලා ඔයා දන්නේ නැහනේ. එතකොට ඔයාට පුළුවන් මේකේ සිලබස් එකට අදාළ මූලික කාරණා ටික බලන්න. කෙනෙක් හොයන දේවල් ඔයා හොයන්න යන්න එපා. හොඳද? කෙනෙක් හොයනවා කියන්නකෝ ලොකු ලොකු තොරතුරු කීපයක්. මේක GK ටිකක් සමහරට එයා බේසික් ඔක්කොම පාඩම් කරලා ඉවරයි. ඔයත් ඒ තොරතුරු ටික හොයන්න යනවා. නෑ, ඒක නෙමෙයි කරන්න යනවා. බේසික් ටික හොයාගන්න. මේ GK කියන එක අපිට තීරණය කරන්න බෑ මොනවද එන්නේ කියන එක. ඒතර ඒක ඒ වෙලාවට එන දේ ඔයා දන්නව නම් තමයි අනිවාර්යෙන් ලියන්න වෙන්නේ. ඒකටත් මහන්සි වෙන්න ඕනේ. හැබැයි සිංහල ටික IQ ටික ඔයාට මහන්සි වුණොත් අනිවාර්යෙන් ලකුණු ටිකට යන්න පුළුවන්. ඒ නිසා ඒ වාසියත් මෙතන තේරුම් ගන්න. අනිවාර්යෙන් ඒ වාසිය මෙතන තේරුම් ගන්න. එකතු වෙලා වැඩක් කරමු. හැමෝටම ජය වේවා. හැමෝටම සුබ දවසක්. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ජොබ් එකක් කරනවද නැද්ද කියන එක. ඒ වෙනකොට ඒකත් එක්කම පුළුවන් නම් මගේ group එකේ දැනට ඉන්නවද නැද්ද කියලාත් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් හැමෝටම ජය වේවා. අපි හොඳින් වැඩ ටික කරගමු.